May Primetime Sunrise Prouthi Prakashai. Subodhasanak Primetime Sunrise Prouthi Prakashai no Bahamuna Mama Chanika Aran Singha. Pratamina Daniyam Kirim Sudanamani Siras Talavita. Kolapetika Pak Vidya Pradeshe Ginnak. Pasal Nilendum Sadhala Badhina Voucher Patala Vatina Kamu Vedikirimata Adhyapana Matyanshe Thiranayak. දිවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් දිවරින් හතර දෙනෙකු මිය යාම සිදුවිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්. දේශීය පුවත්. කොළඹ දෙක පාක් විදිය ප්‍රදේශයේ අදාළුවේ මැති වූ ගින්නකින් දෙමහල් නිවසක උතු මහලක් සම්පූර්ණයෙන්ම හානි වී තිබෙනවා. ගින්න සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම ගින්න වාර්තා වූ බවයි. ගින්නෙන් නෙම නිවසේ උඩු මහල සම්පූර්ණයෙන්ම හානි වී තිබෙනවා. මම රැඳී සිටින්නේ කොළඹ ගංගාරාම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ. ඉතින් මෙම නිවසේ අද උදෑසන හදිස්සි ගින්නක් හටගත්තා. ඉතින් මේ වන විට ගින්නෙනුන හමුදාව ක්‍රියාත්මක වෙමින් එම ගින්න මඩ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉතින් තවමත් මෙම ගින්නට හේතුව කුමක්දයි අනාවරණය කර ගැනීමට අවස්ථාවක් හිමිව නැහැ. ඉතින් මෙම නිවසට මෙම ගින්නෙන් දැඩි හානි සිදු වී තිබෙන බවයි අපට වාර්තා වුණේ. ඉතින් සමුගන්නා දැනට මම ඉමේ සදලන් නිවුස් වස්ක් වෙනුවෙන්. මාලිකාවත්ත ලක්ෂත සෙවන නිවාස සංකීර්ණය අසලදී ඒ රාත්‍රියේ සිදු කළ වෙටි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වෙටි තැබීමෙන් 23 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙටි තැබීම සිදු කර ඇති බවයි. වෙටි ප්‍රහාරයට ලක්වැත්තේ කොළඹ 10 මාලිකාවත් චුම්මා මජ්ජිත පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් දිවරින් හතර දෙනෙකු මිය යාමේ සිදුවිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව දිවර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ දිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. ඊයේ අලුයම මෙලෙස අනතුරට ලක්වැත්තේ බේරුවලින් මුහුදු ගිය මලින්දු පුතා නැමැති ධීවර යාත්‍රාවක්. අනතුර සිදුවන විට ධීවරින් 7 දෙනෙකු යාත්‍රාවේ සිට තිබෙනවා. අනතුරින් තවත් ධීවරින් 2 දෙනෙකු අතුරුදන් වී ඇති අතර එක් ධීවරයෙකු දිවි බේරා ගන්න ලැබුවා. මම නිදාගෙන හිටියේ පිටිපස්සේ මම අනිත් ඔක්කොම ඇතුළේ නිදාගෙන හිටියේ. මම පැය භාගයක් විතර ගියාට පස්සේ මම දැක්කා හැරනකොට ඉස්සරහට නැවක් එනවා. එනකොට මම කෑ ගන්නකොට මේක වෙරිලා වැදුනා. වැදිච්චවාර බොට්ටු විසික්ුණා. විසික්කලා ඉවරලා අනිත් පැත්ත ගැව්ව බොට්ටුව. බොට්ටුව අනිත් පැත්ත ගහලිවල ඇතුළේ හිටපු කට්ටිය හිර වුණා. මම විසික්ුණා මුහුදට. විසික්කලා ඉවරලා පස්සේ මම පීනල ගිල්ලිවල බොට්ටු බල්ලගත්තා. බොට්ටු වෙරිලා හිටියා. ඉතින් මම ඊට පස්සේ මේකේ මාතුරාව 10 මාට 11 කරා. ඊට පස්සේ ඒකෙන් ගත්තා. ඉතින්
ධීවරින්ගේ මෘත ශරීර ඊයේ රාත්‍රී ගල්ල නාවික හමුදා කඳුරට ගෙන ඒමෙන් පසුව කරාපිටියේ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා. බෝට්ටුවට දැනුම් දීලා මම අම්බලන්ගොඩ මධ්‍යස්ථානයෙන් තමයි නේවිකට දීලා තියෙන නේවිකෙන් ගිහලා තමයි අපිට දැනුවත් වුණේ. අපිට එනකොට හවස 4:00 විතරදී පෙරළුණු යාත්‍රාවේ පුත්‍යලිකු සිටන බවට බහලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම් දීමකට අනුව ඊයේ දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාව පිටත් කර යවා තිබෙනවා. එහිදී අදාළ ධීවරයා බේරාගෙන සිටි අතර කිමිදුම්කරුවන් යොදවා කළ සෝදිසි මෙහෙයුමකදී මලසිරුරු 4ක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කරේ අතුරුදන් වූ ධීවරින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. පස නිලැඳුම් සඳහා ලබා දෙන වෞචපත්වල වටිනාකම වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් 37 අවිතාන මහතා සඳහන් කළේ දීප ව්‍යාප්ත සිදු කළ සමීක්ෂණයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. දැනට රුපියල් 550ක් රුපියල් 800ක් දහසක් සහ 1350ක් ලෙස වටිනාකම් 4ක් යටතේ සිසුන්ට පාසල් නිලැඳුම් වවුචර් පත් නිකුත් කරනවා. නව තීරණයත් සමග එම සෑම වවුචර් පතකම වටිනාකම ඉහළ දැමෙනු ඇති. මේ වසරේ සිට එම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව ලබන මාසයේ සිසුන්ට ලබා දෙන වවුචර් පත්වල වටිනාකම වැඩි කිරීමට නියමිතයි. මෙම වසරට අදාළ පාසල් නිලැඳුම් වවුචර් පත් ලබන මාසයේ සිට බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා. බංගලාදේශ නාවික හමුදාවට අයත් සෝමද්‍ර චෝයි නෞකාව ඊයේ සුවඳ සංචාරයක් සඳහා කොළඹ වරායට ළඟා වුණා. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් එම නෞකාව සම්ප්‍රදානුකූලව පිළිගත් අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. ඉන්නතුරුව නෞකාවේ අනදන නිලධාරී කපිතාන් එම් මොනි රුෂාමන් මහතා ඇතුළු බංගලාදේශ නියෝජිත පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ භාර ආඥාපති රියල් අඩ්මිරාල් නිශාන්ත උලුකිලිතැන්න මහතා හමු වුණා. එහිදී ඔවුන් දීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුවඳ පිළිසඳරක නිරත වී තිබෙනවා. දින පහක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහාද සහභාගී වීමට නියමිතයි. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 16 වන දින මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායේ වර්ණ ප්‍රදානෝත්සවය කොළඹදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සිරිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී රෙජිමේන්තුව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැගීමකට ලක්කිරීම සිදු වුණා. දේශ විදේශ ක්‍රීඩා ජයග්‍රහණ රසක හිමිකම් කියන එවැනි ගැමුණු විරුවන් රසක් සිය සහජ කුසලතාවයන් මෙන්ම අධිෂ්ඨානශීලී කැපවීම තුළින් ශ්‍රී ලාංකීය කීර්ති නාමය සමස්ත ලෝකයේ ඉදිරියේ තව තවත් තහවුරු කිරීමට සමත්ව සිටිනවා. ඒ රෙජිමේන්තුවේ මෙන්ම සමස්ත විධානධාරී ක්‍රීඩාංශයේ අනාගතය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී ආයෝජනයක් ලෙසයි මා දකින්නේ. Lieutenant General Mahesh Sirinayaka, by the Colonel of the Regiment of the Gambler Watch, Major General Dunbar. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. මේ අනුව අද දහවල් 12ට ජනාධිපති කාර්යාලයේදී අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති. අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බැවින් ඒ සඳහා පැමිණෙන්නයි අමාත්‍යවරුන්ට ඊයේ ජනාධිපති කාර්යාලයෙන් දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා. සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ සුපුරුදු පරිදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් මෙවැනි හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හේතුව මෙතෙක් දන්වා නැහැ. ලෙඩදුවක් වුණාම ගෝණි වල බැඳගෙන ලීදඬු හොයාගෙන ඉතින් රෑ රාත්‍රියේ හරි දවාලේ හරි ඒ ගමන යන්න සිද්ධ වෙන්නේ මේ විදිහට. ගොවි දැන් කරගන්න අපහසුතාවේ තියෙනවා. ආදායමට වැඩිය වියදම යනවා වාහනේ නඩත්තුවට මේ පාරේ යන්න ඉන්ටර්වියු. දුක අසන කෙනෙකු නැති. කියන්නට මගක් නැති. දිරිය ඇති හඬක් නැති ගමේ මිනිසුන් උදෙසාම සෑදෙන News First ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය
මෙවර වලපනේ නිල් දණ්ඩා හින්න කලගන් වත්ත ඉහළ වෙල්යායේදී 13 වෙනිදා බ්‍රහස්පතින්දා සවස දෙකට තිස්වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිලුවරගත් චාරිකාව 17 වන දිනටත් ගමන් කරනවා. ඒ ගිරාදුරු කෝට්ටේ සිට බදුල්ල දක්වායි. මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගීමට මහවැලි ක්‍රීඩා උළෙල සංවිධානය කරනවා. අයිබන් සුබදාසනත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායක කිරීමට දායකත්වය ලබා දුන් මහවැලි ක්‍රීඩා උළෙලේ ඉනිසිලුව රැගත් චාරිකාව අද 8 වැනි දිනේට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ගිරාදුරු කෝට්ටේ සිට බදුල්ල දක්වා අද දවසේදී මේ ඉනිසිලුව රැගත් චාරිකාව ගිරාදුරු කෝට්ටේ දෙහිඅත්තකන්ද හරහා බදුල්ලට ගමන් කිරීමට නියමිත තිබෙන නිසා අපි ආරාධනා කරනවා මග දෙපස් සිටින සියලු දෙනාට පැමිණෙන්න මේ ඉනිසිලුව රැගත් චාරිකාව සමගින් ඔබට එකතු වීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ඉනිසිලුව රැගත් චාරිකාව පසුගිය 6 වෙනිදා අප කොළඹින් ගමන් ආරම්භ කරා. ඉන් අනතුරුව මහවැලි කලාප රසක් ආවරණය කරමින් මේ ගිලසු රැගත් චාරිකාව ගමන් කරමින් තිබෙනවා. ඉතින් මේ ගිලසු රැගත් චාරිකාව ක්‍රියාත්මක වන්නේ මේ මාසයේ 15 වනදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලට සමගාමවයි. ඉතින් 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිලසු රැගත් චාරිකාවේ තවත් තොරතුරු ඔබට ඉදිරියේදී ගෙනෙමට අප සූදානම්. වැඩි සිටිනා කියලා ආරාධනා කරනවා. මම සජිත් ගෝවින්න ස්පෝර්ට්ස් ස්ටුඩියෝ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට ජයග්‍රාහි දිනයක් අයිබෝවන්. Hotline 0114-896-896 www.newsfirst.lk Feedback at newsfirst.lk